ප්‍රයෝජනයට ලක්වෙච්ච දරුවන් මාධ්‍යයට නිරාවරණය කිරීම. ඒ සම්බන්ධයෙන්ද නීති ගේන්නයි කියනක මම මේ වෙලාවේ යෝජනා කරනවා. මොකද අපි දිගින් දිගටමත් මේ පාර්ලිමේන්තුවේ කතා කරත් තවත් ඒවා සමාජ මාධ්‍ය ජාල හරහා හෝ සිද්ධ වෙනවා. ඊළඟ කාරණාව තමයි ළමයින්ට දෙන ආහාර සම්බන්ධයෙන් මොකද ප්‍රචාරක දැන්වීම් සම්බන්ධයෙන් නීතියක් ගෙනවා. නමුත් ඒ නීතිය තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක තුළ මේ රටේ මන්දපෝෂණයට එක හේතුවක් වෙනවා ඒ පෝෂණය නැති ආහාර ද්‍රව්‍ය මේ විදිහට ප්‍රචාරය කිරීම. අන්න ඒ නිසා ඒ සඳහා ඒ බලපවත්වන්න කටයුතු කරපු නීතිය ක්‍රියාත්මක කරන්නයි කියන එකත් මේ වෙලාවේ යෝජනා කරනවා. ඊළඟට ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් තිබුණු එක වගන්තියක් තිබුණා. පසුරුමේ සඳහන් කරලා නැති තැන්වලදී පවුලේ වැඩිමල් පිරිමි ළමයාට කියන එක. ඒක පස්සේ වෙනස් වුණා ඒ ඉඩමේ පදිංචි හෝ වැඩිමල් පිරිමි ළමයාට කියන එක. මං හිතනවා එකතන වැඩිමල් පිරිමි ළමයා කියන එක නිශ්චිතව කියන එක දරුවන්ගේ කැමැත්ත පරිදි කියන එක වගේ හෝ වෙනස් වෙනවා නම් සුදුසුයි කියලා. මොකද සමහරවිට පවුලේ වැඩිමල් පිරිමි ළමයා ඒ දෙමව්පියොන්ට සලකලත් නැතුව ඇති. එනිසා ඒව පිළිබඳව සංශෝධනය කරන්න කියලා කියනවා. ඊළඟට අද අමාත්‍යාංශය අපි දන්නවා තියෙන්නේ අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය. මම බන්ධනාගාරය ගැන යමක් කියන්න ඕනි. මම මේ ළඟදී බන්ධනාගාරය ඇතුළට යන්න සිද්ධ වුණා. එහිදී මම දැක්ක සිරකරුවෝද මිනිස්සුයෝ කියලා ගහලා තිබුණා. හැබැයි ඒක තියෙන්නේ බිත්තියේ විතරයි දෝ කියලා මට හිතුණා මේ කාන්තාවන් රැඳවියන් රඳවලා තියෙන බන්ධනාගාරයට ගියාට පස්සේ. එතනදී ගරු ඇමතුමා ලැජ්ජයි කියන්න කාන්තාවක් හැටියට මම දන්නා මිනිත්තු දෙකයි කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම චෙක් කරන්න ඇගේ නූල් පොටක් නැති වෙන්න කාන්තාවන්ගේ ඇඳුම් නිරුවත් කරලා. දැන් එයා ප්‍රිසන් හොස්පිටල් එකට ගෙනහිල්ලා ගෙනාවත් එයාව චෙක් කරන්නේ නිරුවත් කරලා. එතකොට අද මෙච්චර තාක්ෂණයේ දිනුණු ලෝකේ ඇයි ස්කෑනර් එකක් හෝ එවැනි සම්බන්ධයෙන් දෙයක් ගෙනල්ලා මේ තත්ත්වය ඇතිකරන්න මේ අය චෙක් කරන එක කරන්න බැරි කියලා මම අහන්න ඕනේ. මොකද ඒක තුල මම හිතනවා එයාගේ ආත්ම ගෞරවය සිඳලා දානවා කියලා. කාන්තාව චෙක් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමා හොයලා බලන්න කියලා මම යෝජනා කරනවා. ඊළඟට ඒක ඇතුලේ වැසිකිලි වලවල් වල උතුරලා ගිහිල්ලා ගඳ ඉන්න බෑ. පුංචි දරුවෝ 22ක් ඇතුලේ ඉන්න බන්ධනාගාරයේ ඇතුලේ. ඒ නිසා ඒ වගේම තමයි මේ බන්ධනාගාරයට මම මේ කියන්නේ වැලිකඩ බන්ධනාගාරය ගැන. එතන එහා පැත්තේ තමයි මේ ටොයිලට්ස් වල වල තියෙන්නේ. හැබැයි ඒක පෞද්ගලික ඉඩමකට ගිහින් තියෙනවා. ඒ නිසා ඒ වල කොයි වෙලාවකවත් සුද්ධ කරන්න විදිහක් නැහැ. මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. ඊළඟට තමයි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම. 20යි 20 කාමරයක 180ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. මේගොල්ලෝ නිදාගන්නේ කොහොමද? හිටගෙනද ඉඳගෙනද කියලා හිතාගන්න බෑ. මෙන්න මෙහෙම තත්ත්වයක් අධිකරණයේ බන්ධනාගාරයේ ඇතුලේ තියෙනවා. ඒ තදබදයට එක හේතුවක් වන් එකින් එක්කෙනත් එක ගිහින් කතා කරාම සමහර අය කියනවා අපි ආවේ අපේ වැරද්දට නෙවෙයි අපේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් දරුවා කරපු වැරද්දට ඒගොල්ලන්ව අල්ලගන්න බැරි නිසා අපිව ගෙනත් තියනවා කියලා. එතකොට මේ මානවශික මානව අයිතිවාසිකමක් මෙතනදී මේ කාන්තාවන්ගේ බිඳ වැටලා තියනවා කියලා මම මේ වෙලාවේ ඔබතුමාට මතක් කරනවා. ඒ වගේම තමයි සුළු වැරදි වලට ඇප දෙන්න බැරුව කෙනෙක් නැතුව ඇතුලේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා මේ ඇතුලේ හිර කරලා තබා ගන්න එක රජයට අනවශ්‍ය පිරිවැයක්. මේ සඳහා ලෝකයේ අනික් රටවල් කරන එක එක ක්‍රම තියෙනවා. නිවස ඇතුලේ යාව රඳවලා තියෙන එක අවසන් කරනවා. ඒ වගේ දේවල් ක්‍රියාත්මක කරනවා නම් මට විනාඩියක් දෙන්න මෙතුමන් ඉවර කරන්න. එවැනි දේවල් තියෙනවා නම් රඳවා ගැනීම කරනවා නම් මම හිතනවා මේ රජයට තියෙන මේ වියදම අඩු කරගන්න පුළුවන්. ඊළඟ තමයි ඇතුලේ ඉන්න ගණිකා වෘත්තියේ යෙදුණා කියලා. අපේ රටේ ගණිකා වෘත්තිය ඒක ගේන්නේ පාදඩ නීතිය යටතේ. හැබැයි පාදඩ නීතිය යටතේ ගෙනාවයි කියලා එයාලා හිරගත කරලා තියෙනවා. හැබැයි කාන්තාව විතරයි. ඉතින් මේ ගණිකා වෘත්තියේ යෙදුණා නම් තව එයාට සේවාදායකයෙක් ඉන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ ගැලවිලා යන්නත් කාන්තාව විතරක් ඇතුළට එන්නේත් කොහොමද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. අවසාන වශයෙන් මම කියනවා ඇතුලේ දරුවෝ 22ක් ඉන්නවා. ඒ දරුවෝ ගැන මීට වඩා සැලසුම් සහන සපයන්න කියලා කියනවා. ඒ වගේම තමයි ඇතුලේ ඉන්න නිලධාරීන් අර තියෙන ගඳ විඳගෙන ඉන්න ඕනේ. ඒගොල්ලොන්ට විවේකේ ගත කරන්න හරියට කාමරයක් නැහැ. හරියට වැසිකිළියක් නැහැ. මෙන්න මේ දේවල් සපයව්වේ නැත්තම් වෙන්නේ ඇමතුමා ඒ පීඩණේ යන්න පුළුවන් අනික් රැඳවියන් මත හෝ එහෙම නැත්තම් ඒගොල්ලන් දැඩි පීඩණයට ස්ට්‍රෙස් එකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම අවසන් කරනවා ඔබතුමන් මේ ගැන බලන්න. ඒ වගේම ජනාධිපති සමාව දෙනකොට
එතන කාන්තාවෝ ඉන්නවා නම් මාර්තු 8 වෙනිදා කාන්තා දිනයේදී ඒක සුවිශේෂී දිනයක් කොට සලකලා ඒ අයට සමාව ලබා දෙන්න කටයුතු කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ගරු අනුරාධ ජයරත්න ඇමතිතුමා. ලස්න රුඩ ගරු මන්ත්‍රීතුමනි මේ අපේ ගරු මන්ත්‍රීතුමිය මතු කරපු කාරණාව ඔය අපේ දරුවෝ 22ක් ඉන්න වැලිකඩ වන්දනාගාරයේ ඒ ස්ථානයේ සති දෙකකට ඉහතදී මමත් පෞද්ගලිකවම නිරීක්ෂණය කරා. අපි දැනට අවශ්‍ය කරන ගරු මන්ත්‍රීතුමිය අපිට තියෙන පහසුකම් සහ ආර්ථිකමය වශයෙන් අපිට ලැබෙන ප්‍රතිපාදන සියල්ල මත දෙන්න පුළුවන් හොඳම ස්ථානය ඔබතුමිය අනික් වාට්ටු එක නිරීක්ෂණය කරන ඔබතුමිය දකින්න ඇති දෙන්න පුළුවන් ඉහළම ස්ථානයේ තැනක් සහ ස්ථාන රැකවරණය ලබා දීලා තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි එතනදී කීප එකක් තමයි තව කිරිපිටි සහ අවශ්‍ය කාරණා දරුවන්ට ඒවත් අපි බන්ධනාගාරයෙන් අමතරව ලබා දීමට ගිය සතිය අපි තීන්දු කරලා ලබා දුන්නා. මේකෙදී මුල්ලාසන උඩට ගරු මන්ත්‍රීතුමිය විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ කොරණට සමස්ත මුළු බන්ධනාගාරයේම රැගෙන යාම සඳහා වන සුවිශේෂී වූ වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. මේ ස්ථානයට අරගෙන යෑමේදී මොකද දැනට තියෙන ඉඩ ප්‍රමාණය සහ ඔබතුමී කියන කාරණාව හරි මොකද තියෙන සමස්ත අපේ තියෙන ඉඩ ප්‍රමාණයක මේ ඉන්න 13000කට විතර පුළුවන් වෙච්ච සිරකරු ප්‍රමාණය 32000කට විතර ගිහිල්ලා. ඒ නිසා හැම බන්ධනාගාරයකම ගත්තොත් මේ ගැටලුව අද බරපතල විදියට තියෙනවා. හැබැයි ওই වැලිකඩ තියෙන ප්‍රශ්නය කොරණට සමස්ත බන්ධනාගාරයේම රැගෙන යාම තුල මම හිතනවා එක්තරා විදියක විසඳුමක් මේකට ලැබෙනවා. ඒ වගේම තමයි ඔබතුමී කියපු කාරණාව අර චෙක් කරනකොට ඇතිවන තත්ත්වය පිළිබඳව අපිට ඒ කාරණා පිළිබඳව කතා කරන්න පුළුවන්. හැබැයි එක පැත්තකින් මුල්ලාසන රුඩ ගරු මන්ත්‍රීතුමිය සතුටු වෙනවා. මොකද බන්ධනාගාර නිලධාරීන්ට ඔබතුමී ඒ විදිහට චෙක් කරනවා කියලා එකතු කරපු එකත් එක්තරා විදිහක ගෞරවයක්. මොකද හැම වෙලාවෙම ලීදී කියන්නේ මේවා චෙක් කරන්නේ නැහැ. ඒ නිසා මද්‍රව්‍ය ඇතුළට එනවා, අනවශ්‍ය දේවල් ඇතුළට යනවා. ඒ වෙලඳාම් කරන්න අවශ්‍ය කම ඔක්කොම යන්නේ ගේට්ටුවෙන්මයි. මෙවැනි චෝදනා තමයි අපිට නිතරම එල්ල වෙන්නේ. ඒ නිසා ඔබතුමී ඊට වැඩිය පරිබාහිර කතාවක් කරේ ඕනවට වැඩිය චෙක් කරනවා. ඒ නිසා මේගොල්ලෝ අඳුමක්වත් නැතුව චෙක් කරන මට්ටමෙන් කියලා. හැබැයි ඒක පෞද්ගලිකව කාට හරි යම් විදියක ගැටලුවක් වෙනවනම් ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුමා අපි දැනුවත් කරන්නම්. හැබැයි ඒ කාරණාව සිදු කරන්න වෙන මොනවත් නිසා නෙවෙයි. අපි පැහැදිලිවම උපදෙස් ලබා දීලා තියෙනවා මේ කට්ටියගේ ආරක්ෂාව සහ මොකද මෙතනින් වෙන වෙලඳාම් පිළිබඳව ලැබෙන පැමිණිලි චෝදනා මේවා අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නයි කියන නිසා. ඒ නිසා තමයි ඔය විදිහේ කාරණාවක් ඔබතුමී මතු කරන්නේ නැත්තේ කියලා අපි විශ්වාස කරනවා. රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමනි, ගරු ඇමතිතුමා, මම කියන්නේ මම ඔය කිරිපිටි දෙන දවසේ මම එතන හිටියා. ඒ කියන්නේ මම සතුටුයි. එහෙම නෙවෙයි මම කියන්නේ මේ పూర్ව ළමාවියේ අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්න තැනක්. එතකොට මේ අයගේ අම්මලා කරපු වැරද්දට ඒ දරුවෝ එතන දඬුවම විඳින්නේ. ඒ නිසා ඒ අයට මීට වඩා ඔය ගෙනියන හොරණට නේ ගෙනියන කිව්වේ හොරණට ගෙනියන තැන හෝ මේ දරුවන් සඳහා මීට වඩා පහසුකම් තියෙන්න ඕනේ. ඒ ළඟ ඔයගොල්ලන්ගේ పూర్ව ළමාවියේ සංවර්ධන මධ්‍යස්ථානයේ මීට වඩා පහසුකම් තියෙන්න ඕනේ. අන්න ඒ ටික එහෙනම් එතන දිවත් සකස් කරන්න කියලා යෝජනා කරනවා. අනිත් කාරණාව ඔබතුමා කිව්ව ඕනෑවට වඩා චෙක් කරනවා කියන එක නෙවෙයි මං කිව්වේ. අද ලෝකයේ තාක්ෂණය හොඳට දියුණුයි. එතකොට ඇයි ස්කෑන් කරන්න පුළුවන් මොහක් හරි විද්‍යුත් උපකරණයක් මෙතෙන්ට ගන්නෙ නැත්තේ? එතකොට අර කාන්තාවක් නෙවෙයි කවුරුණත් තව කෙනෙක් නිරුවත් කරනකොට එතකොට එයා කොයිතරම් අපහසුතාවයකට පත් වෙනවද? මෙන්න මේ මානසික ප්‍රශ්නේ ගැන මම කතා කරන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේ සැරේ අයවැයෙන්වත් මුදල් වෙන් කරගන්න ඒ සඳහා භාවිතා කරන උපකරණ මිලදී ගන්නට පාවිච්චි කරන්න. මොකද වැරද්දක් කරලා ගියා තමයි එහෙමයි කියලා ඒගොල්ලන් ඒ තරම් මානසික පීඩාවට පත් කිරීම සුදුසු නැහැ කියලා මම කියනවා. කොහොම ඉස්තුති මන්ත්‍රීතුමිය. ඔව් ගරු විජේදාස රාජපක්ෂ ඇමතිවරු. ගරු සභාපතිතුමිය, මේ ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය කරපු චෝදනා බරපතල චෝදනාවක්. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කිසිම තැනක එහෙම නිරුවත් කරලා චෙක් කරන ක්‍රමයක් නැහැ. ඒක බන්ධනාගාරය තුළ සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිත් නැහැ. ඒක වැරදි. ඒක ඔබතුමිය නිවැරදි කරන්න හරියට හොයලා බලලා, මොකද මේ ප්‍රකාශය වැරදි. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැති නිසා. දැන් ගරු සභාපතිතුමිය, අපිත් මේ පාර්ලිමේන්තුවට එනකොට අපිවත් චෙක් කරනවා. අපේ තැඟ අත ගාලා අපේ සාක්කුවලට අත දාලා බලනවා. කවුද හරි කවුද වගකීමෙන් කියන්නේ ඔබතුමාගේ கௌரவ ரோகிணி குமாரி அவர்கள் குறிப்பிட்ட அந்த நிர்வாணப்படுத்தி சோதனையிடுவது என்பது நிர்வாணப்படுத்தி கைதிகளை சோதனையிடுவது என்கின்ற சம்பவம் தொடர்ச்சியாக நடைபெறுகின்றது.
பெண் கைதிகளுக்கும் ஆண் கைதிகளுக்கும் அவ்வாறு நடைபெறுகின்றது. குறிப்பாக ஆண் கைதிகளை பொறுத்தவரையிலே அவர்கள் நிர்வாணமாக்கப்பட்டு அவர்கள் குனிய செய்யப்பட்டு அவர்களுடைய அந்த கைதிகளுடைய கைகளால் அவர்களுடைய மெலவாசலை நன்றாக திறக்குமாறு கேட்டு சோதிக்கப்படுகின்ற சம்பவங்கள் நடைபெறுகின்றது. தயவு செய்து இந்த விடயங்களை நீங்கள் உடனடியாக கவனத்திலே சொல்லப்பட கொண்ட வேண்டும். ஏனென்றால் அந்தளவுக்கு அவர்கள் மிக மனவேதனையில் இருக்கின்றார்கள். வந்து அம்மையார் அவர்கள் சொன்ன குற்றச்சாட்டு முற்று முழுதிலும் உண்மையானது. தேங்க்யூ. ஆனரபிள் ரோஹினி காவிராத்ன. ஆமாம், கேட்டியன் கியானவா. මොකද ඒක ඇතුලේ ඉන්න අයගෙන් කියපු කතාව මට ඒ නිසා මම යෝජනා කරනවා මේ අයවැයෙන්වත් අඩුම තරමේ මේ අයව චෙක් කරන්න පුළුවන් විදිහේ මොන හරි ඒ නවීන උපකරණ මිලදී ගන්න කටයුතු කරන්න. දැන් ওই සාක්ෂි තියෙන්නේ, මේ දේ සිද්ධ වෙනවා, අපි ඒක නවත්තමු. ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා, සභාපතිතුමිය මේ ඒ කරපු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. හැබැයි ඉඳලා හිටලා එකක් දෙකක් වෙන්නේ නැති පයගොල්ලන්ගේ පාලනයෙන් තොරව, මොකද මම දැනුත් කොමිෂන ජෙනරල්ගෙන් මේ පිළිබඳව තොරතුරු ලබා ගත්තා. ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රකාශයක් කරා මේ ගුදමාර්ගයේ චෙක් කිරීමක් පිළිබඳව පිරිමි අයගේ. එහෙම වෙන්න ඇති, මොකද හුඟක් අය බන්ධනාගාරයට කුඩු හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය අරගෙන එන මාර්ගයක් ඒක. එතකොට ඒ වගේ අවස්ථාවක ඒගොල්ලන්ට චෙක් කරන්න සිද්ධ වෙනවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. උපකරණ ඇති, ඉතින් උපකරණ ඇති. ගරු ඇමතිතුමා, අපි මේක විවාදයක් බවට පත්, අපි වෙනම ගමු. මේ ඉවර කරන්න. මේ මේ ඉඩකඩ පිළිබඳව ප්‍රශ්නය ගරු සභාපති මුළු රටම දන්නවා. මේක ඉඩකඩ නැතුව මේක ඕව ක්‍රවුඩ් වෙලා තමයි තියෙන්නේ. ඒක නිසා තමයි අපි මීට අවුරුදු 5කට කලින් මිල්ලව අක්කර 50ක් අරගෙන ඔක්කොම ග්‍රවුන්ඩ් එක හදලා මේ බන්ධනාගාරය එතෙන්ට ඉඩකඩ ඇතිව පහසුවෙන් ඉන්න පුළුවන් විදියට ගෙනියන්න ඔබතුමියත් තියාණ්ඩුව හිටියානේ. ඉඳලා අපි ඒ ඔක්කොම කරලා තිබුණේ. නමුත් මේ පස්සේදි කාලේ වෙච්ච ආර්ථික බංකොලොත් වීම තුළ අපිට මුදල් ලැබුණේ නැහැ. දැන් අපි භාණ්ඩාගාරයත් එක්ක කතා කරලා තියෙනවා, මේ අවුරුද්ද අපි ඒක ඉදිකිරීම ආරම්භ කරනවා. ඉදිරි අවුරුදු 3 ඇතුළත ඒ මිල්ලව බන්ධනාගාර සංකීර්ණය සම්පූර්ණයෙන්ම අපි නිම කරලා මේ වැලිකඩේ ඉන්න දඬුවම් විඳින අය, බැප පිට සිටින අය අපිට මෙහි කොළඹ තියාගන්න වෙනවා. නමුත් වරදකරුවන් වෙච්ච සියලු දෙනා ස්ථානයට ගෙනියන්න අපි වැඩ කටයුතු. බොහොම ස්තුතියි.